අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය වැස්ස වැඩි වෙයි ජලාශ රසක වාන්දරට විවෘත කරයි ගංගාවල ජල මට්ටමත් ඉහළට පහද්දීම් රසක් ජලයෙන් යට වෙයි වලපනේ මහ ජල කඳ සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2021 කිරුළ ෂාඩේ ග්‍රීන්වුඩ් කොවිඩ් මර්ධන එන්නත් දෙකම ලබා නොගත් අයට පොදු ස්ථාන වලට ඇතුළු වීම තහනම් කිරීමට නීතිපති අනුමැතිය මාස 6කට පසු සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති යළි ආරම්භයි විනාඩියක්වත් මුඛ ආවරණ ඉවත් කරන්න එපා තත්ත්වය අවධානම් විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි චීනෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් සිරිල් ගාමිණී පියතුමන් මේ මොහොතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නැහැ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි පසුගිය කාලේ පුරාම නඩු 45ක් ඉල්ලාස් කරගෙන සමග ජන බලවේගයේ අල්ලස් කොමිසමට ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත පහළ වායුගෝලයේ ඇති කැළඹිලි ස්වභාවයේ හෙට දිනේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා දැඩි වර්ෂාපතනයේ හේතුවෙන් ජලාශය රසක වාන්දරටු විවෘත කර තිබෙනවා ප්‍රධාන ගංගාවල ජල මට්ටමද ඉහළ යමින් පවතින අතර පහත් බිම් රසක්ද මේවන විට ජලයෙන් යට වී ඇති බව වාර්තා වනවා රාජංගන ජලාශය වාන්දරටු 8ක් මේවන විට විවෘත කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ රන්දෙනිකල හා රන්ටබේ ජලාශවල වාන්දුරුටත අධික වර්ෂාපතනය හේතුවෙන් ස්වයංක්‍රීයව වරින් වර විවෘත වන බව වාර ඉංජිනේරුවන් පවසනවා. කැනියොන් ජලාශයේ වාන්දුරුටු තුනක් අඟල් 6 බැකින් විවෘත කර තිබෙනවා. මෙතර වර්ෂාපතනයත් සමග වලපනේ පදිය පැලැල්ල මාර්ගයේ මුංවත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල ජල පහරක් ගලා එන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. එම අවස්ථාවේදී ඉතා අනුවණ ලෙස ක්‍රියා කළ වැඩිහිටියෙකුද දක්නට ලැබුණා. දිවයින ආසන්නේ බෙංගාලබොක්ක ප්‍රදේශයේ අන්දමන් දූපත් අසල තියෙනවා පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක්. මේ තත්ත්වය හෙට දිනේ වෙනකොට අඩුපින්න කලාපයක් බවට පරිවර්තනය වෙමින් වයඹ දිශාවට ගමන් කරන බව තමයි අපිට පෙන්눔 කරන්නේ. වැසි තත්ත්වයත් සමග ගින්ගඟේ බද්දේගම ජලමාපකයේ ජල මට්ටම අද පෙරවරුවේ මීටර 3.9ක් දක්වා ඉහළ ගොස් තිබුණා. පොතල ගොනපුර ප්‍රදේශයේ නිවාස 20කට ජල කැල්මෙන් මෙලස හානි සිදු වී තිබුණා. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් මෙලෙස ජලයෙන් යට වී තිබුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. දිවයිනේ ගංගා ද්‍රෝණී ගණනාවක ජල මට්ටම සැලකියුත ලෙස ඉහළ ගොස් තිබෙනවා මේ වන විට අත්තනගලුවය කැලණි ගඟ කළු ගින් නිල්ලලාස් කියන ගංගාවන් සහ බෙන්තර ගඟ කියන ගංගාව සැලකියුත මට්ටමින් ජල ගලණය ඉහළ ගොස් තිබෙනවා ගංවතුර තර්ජනයට ලක්වන ප්‍රදේශවල පදිංචි මහ ජනතාව අද සහ හෙට දින දැඩි අවධානයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා බදුල්ල කොළඹ ගාල්ල කළුතර මහනුවර කෑගල්ල කුරුණෑගල මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට නායම් අඩතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පැවසුවේ ඇලමාරණ්ඩේ ගංගා දෙපස සහ කුඩා දිය පහර ඒ දෙපස ජීවත් වෙන ජනතාව අවියසනවත් බව සිටිය යුතුයි මොකද වැඩි වෙන වර්ෂාපතනයත් එක්ක පස් කණ්ඩි කඩායම් සහ තම නිවාසාවට පවතින නිර්මිත කණ්ඩි කඩායමේ හැකියාව දැල්ලිස පවතිනවා නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ විශාල පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ධීවර ජනතාවටද අවවාදාත්මක නිවේදනයක් කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ආරක්ෂිත පියවරක් වශයෙන් මඩකලපුව, ත්‍රිකුණාමලයේ සහ මුලතිව් දිස්ත්‍රික් වලින් ධීවර කටයුතු සඳහා පිටත්ව යන සියලුම එක් දින ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස ඔවුන්ට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්කවල කුඩා ධීවර යාත්‍රා මගින් ධීවර කටයුතු කරන ධීවරයන් සඳහා නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතු තාවකාලිකව අත්හිටවලා තියෙනවා. වාරච්චීන සහ කොට්බේ වරායන් වලින් පිටත් වන බහුදින ධීවර යාත්‍රා සඳහා ධීවර කටයුතු වලට යාමට අවසර ලබා දෙන්නේ නැහැ. දිවයිනේ අනිකුත් ප්‍රදේශ වලින් පිටත් වන බහුදින ධීවර යාත්‍රා සහ කුඩා ධීවර යාත්‍රා වලට නැගෙනහිර මුහුද ආශ්‍රිතව කලාපයට යාමෙන් වළකින ලෙස ඔවුන්ට දැනුම් දීමට කටයුතු කරලා තියෙනවා. කොවිඩ් මර්ධන එන්නත් දෙකම ලබා නොගත් පුද්ගලයින්ට පොදු ස්ථානවලට ඇතුල් වීම තහනම් කිරීමට නීතිපතිවරයාගේ අවසරය හිමිව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී එය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා ප්‍රකාශ කළේ. මේ අතර දිවයිනේ සියලු පාසල්වල 10 සිට 13 ශ්‍රේණි අද ආරම්භ වුණා. කොවිඩ් මර්ධන එන්නත් දෙකම ලබා නොගත් පුද්ගලින්ට පොදු ස්ථානවලට ඇතුල් වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිව තිබෙනවා. ගිය සතියේ මම නීතිපතිතුමාගෙන් අවසරයක් ඉල්ලුවා නීතියේ රාමුව තුළ අවසරයක් තියෙයිද කියලා. වැක්සින්ස් දෙකම ගත්තේ නැති කට්ටියට පොදු ස්ථානවලට යන්න බැරි වෙනවා. දැන් මට අද ලැබිලා තියෙනවා ඒක නීතිය අනුකූලව කරන්නට පුළුවන්. බලාපොරොත්තු වෙනවා ඒකට නීතිය අනුකූලව ඒ කටයුත්ත කරන්න. අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට වැක්සින්ස් දෙකම ගන්න පුළුවන් ඇප් එකක් හදලා යැට්ටකත් එක්ක ඒක නැත්නම් පොදු ස්ථානවලට කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 19ක් අද වාර්තා වුණා. අදාළ මරණ ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 6 දිනක හා පිරිමි පුත්කලින් 11 දිනකද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13875 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යාමත් සමග නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. මේ රෝගීන් මේ ආකාරයෙන් දිගටම වාර්තා වීම ඒ තරම් හොඳ ලකුණක් නෙවෙයි. මේ උත්සවවලදී ඡායාරූප ගැනීම සඳහා මුවවැස්ම ඉවත් කිරීමට බොහෝ දෙනෙක් පුරුද්දක් හැටියට කරගෙන යනවා. ඡායාරූප ශිල්පයේ යෙදෙන සියලු දෙනාගෙනුත් ඉල්ලා සිටිනවා. ඡායාරූපය ගැනීම සඳහා මුව ආවරණය ඉවත් කරන්න කියන ඉල්ලීම කරන්න එපා. විනාඩි කීපයකට වුණත් ඒක ඉවත් කිරීමට ඉඩ දීම ඉදිරියේදී ඇතිවෙන්න පුළුවන් භයානක තත්ත්වයකට හේතු වෙන්න පුළුවන්. මේවන විට කොවිඩ් වෛරසය ආසාදනය වූ ගැබිනි මවරුන්ගේ සංඛ්‍යාවද ඉහළ කොස් ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්ද මහතා ප්‍රකාශ කළා. අපට දක්නට ලැබෙනවා ගර්භණී මාතාවන් තුළ කොවිඩ් ආසාදනය වීම සහ මරණයට පත්වීමේ කිසියම් වැඩිවීමක් අපට මේවන විට දක්නට ලැබෙනවා. ඒ වගේම අපි දන්න දෙයක් තමයි කොවිඩ් රෝගය හේතුවෙන් ගර්භණී මවරුන්ට ඉපදෙන්නින දරුවටත් සංකූලතා ඇතිීමේ අවධානම 5 ගුණයක් දක්වා විතර ප්‍රමාණයකින් වැඩි අනිකුත් අයට සාපේක්ෂව. එතකොට මේ තත්ත්වය ඇත්තටම ගර්භණී මවරුන්ට සාපේක්ෂ බැලුවොත් එහෙම ඉතාමත්ම වැදගත් පණිවිඩයක් මේ තුළ තියෙනවා. මොකද කොවිඩ් රෝගය අපට මේ වෙනකොට දක්වලා තින්නේ ඉතාමත්ම සැලකිය යුතු අනතුරු ඇඟවීමක්. මේ අනතුරු ඇඟවීම අපි නිසි පරිදි තේරුම් ගත්තේ නැතොත් එහෙම ඇති වෙන්න පුළුවන් ප්‍රතිඵලය එච්චරම හිතකර එකක් නොවෙන්න පුළුවන්. ඒක නිසා මේ තත්ත්වය අපි ඉතාමත්ම හොඳින් අවබෝධ කරගත යුතුයි. බෙන්තොට මොරගොඩ ජාත්‍යන්තර පාසලක සිසුන් 17 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ අදාළ පාසලේ සිසුන් 51 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි. ආසාදිතයින්ගේ සමීපතමින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. පවතින කොවිඩ් වසංගතයේ හමුවේ වසාදමා තිබූ පාසල්වල 10 සිට 13 වන ශ්‍රේණි දක්වා වූ පන්ති අද ආරම්භ වුණා. ඒ මාස 6කට පමණ පසුයි. අද දිනේදී පාසල් ළමුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර ඉලීම් 8ක් මුල් කරගෙනමින් හෙට පෙරවරු 7 සිට පැය 24ක කාලයක් වෘත්තීය ක්‍රියාමාණිකයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීය සමිතිය තීරණය කර තිබෙනවා. අත්‍යවශ්‍ය අධි සේවාවන් පවත්වාගෙන යන සැලසුම් කරලා තියෙනවා. හෙළ සේවාව සහ පරිපූර්ණ අතුරු වෛද්‍ය සේවාවන් විදිහට
අපි ඒ වගේම කොවිඩ් රෝහල් වල සේවය අත්සන් කර සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න කටයුතු කරනවා. අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න කටයුතු කරනවා. කිසිම හානියක් රෝගියෙකුට සිද්ධ වෙන්න ඉඩ නොදී. සේවාව අඩාල නොවන විදිහට වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න හැම අවස්ථාවකදීම අපිට චෝදනාවක් විදිහට ආවා අපි කොවිඩ් පතුරවනවා. කොවිඩ් පතුරවීම සඳහා අපි විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒ නිසා අපි තීරණයක් ගත්තා හෙට දවසේදී පැය 24ක් රාජකාරියට වාර්තා කරන්න නැතුව අපේ කාර්ය මණ්ඩලය නිවෙස් වලට වෙලා විරෝධය දක්වනවා. චීනයෙන් කාබනික පොහොර රැගෙන ආ සමාගම මෙරට ජාතික ශාක නිරෝධායන සේවයෙන් අමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමා වෙත නිල වශයෙන් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බවයි ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කළේ. මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර සැපයීමට කොන්ත්‍රාත්තුව හිමි කරගත් චීන සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් එවා ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත එම වන්දි ඉල්ලීමේ ලිපිය යවා ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් අප ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන ලිඛිත දැනුම් දීමක් නිල වශයෙන් තමා වෙත ලැබී නොමැති බවයි. මේ අතර අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම හමුවේ ප්‍රතික්ෂේප වූ චීන කාබනික පොහොර තොගේ රැගත් හිපෝස්පිරිට් නෞකාව කළුතර බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් මෙම පොහොර නැව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබියදී මෙලෙස සැරිසරන්නේ ඇයිදයි තවමත් ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. මෙවර මහකන්නේ සඳහා අවශ්‍ය දියර පොහොර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවින් අතර බෙදා දීම අද ආරම්භ කෙරුණා. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට බෙදා දීම සඳහා දියර පොහොර මායතුන්න ගොවිජන සේවා මධ්‍යස්ථානයට ලබා දී තිබෙනවා. මේ අතර කාබනික පොහොර යොදා ගනිමින් වීවකා කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අද කැකිරාව මඩාටුගම දී පැවැත්වුණා. මේ අතර පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා මහවැලි සීකලාපයේ ගොවි සංවිධාන 199 ක ගොවීන් විරෝධතා පුවරු අතැතිව දෙහිඅත්ත කණ්ඩිය නගරයේදී විරෝධතාවයක නිරත වුණා. පාසල් ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් වෙන් කර නොමැති බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා චෝදනා කරනවා. පාසල් ආරම්භයේදී අපි දන්නා විශේෂයෙන්ම ළමයින්ගේ සමාජ දුරස්භාවය වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වෙනුවෙන් යම් යම් මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍යයි. ඒ ප්‍රතිපාදන කිසිවක් ආණ්ඩුව ලබා දීලා නැහැ. කොරෝනා රෝගීන් ළමයින් තුලත් වාර්තා වෙලා තියෙනවා, ගුරුවරු තුලත් වාර්තා වෙන නිසා ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කරලා පාසල් පද්ධතියේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පිළිබඳව, කොරෝනා ව්‍යාප්තිය පාලනය වීම පිළිබඳව යම් වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. ළමගේ ප්‍රමාණයේදී මේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු යුතුයි. මේ අතර විද්‍යාපීඨ 19 ක ආචාර්ය සංගම් සහ දෙමාපියන් අදපස්වරුවේ බත්තරමුල්ල පොල්දුව මන්සන්දියේදී විරෝධතාවයක නිරත වුණා. ඒ අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත් කරන ලෙස ඉදමි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පොලිස් ඩිපාර්ට්මේන්තුවේ ජනාධිපතිතුමා පොරොන්දු වෙච්ච කාරණයක් ඇයි කරන්නේ නැත්තේ කියලා අහන්නාවේ. අධ්‍යාපනයේ සම්බන්ධ ප්‍රශ්නයක් කතා කරන්න ආවට පස්සේ මේ මිනිස්සුත් එක්ක කතා කරන්නවත් බැරි වෙලා. ඕක තමයි අපි බලාපොරොත්තු වෙච්ච වෙනස නේ. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස තමන් පත්කිරීම පිළිබඳව විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමයේ කරන චෝදනාවලට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද මෙලෙස පිළිතුරු ලබා දුන්නා. ඇත්තෙන් මම ශිෂ්‍ය සංගමයට යන්න කැමති. මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. මම කාටවත් වැඩ කරන පුද්ගලයෙක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ජේ.ආර්. ජයවර්ධන මහත්මයා පන්න ගහන වෙලාවේදී රැකවරණ දුන්නේ අභයාරාමය. ඒකට හොඳම සාක්ෂිය තමයි ඒ වෙලාවේ ඉගෙනගත්ත දිලාන් පෙරේරා ඇමතිතුමා. ජනතා විමුක්ති පෙරමුණේ අයට පන්න ගහන වෙලාවේ රැකවරණ ගත්තේ අභයාරාමයෙන්. ඒ කාලේ මාවත් හංගනක මම ජේ.වී.පී.
කාර්යක්‍ය කියලා. වර්තමාන ශික්ෂකව දන්නේ නැහැ. ඕගොල්ලන්ට පුළුවන් කෑ ගහලා කෑ ගහන්න ඉතරයි පුළුවන්. ශ්‍රී ලංකේය යුවතියන්ට ජාත්‍යන්තරයේ ජයගැනීමට වේදිකාව සකසා දුන් සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2021 තරගය ඊයේ සාර්ථකව නිමාවටපත් වුණා. මෙවර සියත මිස් වර්ල්ඩ් කිරුළ දිනා ගැනීමට සමත් උනේ ෂාඩේ ග්‍රීන්වුඩ් තරගකාරිණියයි. ශ්‍රීලංකීය යුවතියන්ට ජාත්‍යන්තරයේ ජය ගැනීම සඳහා මහඟු අවස්ථාවක් ලබා දුන් සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලිය මෙවරත් අභියෝග රැසක් හමුවේ පවත්වන්නට සංවිධායකින් වන මොඩල් ෂොප් තීරණය කළා. ප්‍රවීණ නිලි සංගීතා වේරත්න, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ධනංජය බණ්ඩාර සහ චෙරින් කුමාරතුංග මහත්මියගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මොඩල් ෂොප් මෙවරත් සියත සමග අත්වැල් බැඳ ගනිමින් සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා සංවිධානය කරනු ලැබුවේ 8 වන වරටයි. පසුගිය වසර 7 පුරාම අති උත්කර්ෂවත් ආකාරයට සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලිය පවත්වන්නට සංවිධායකින් සහ සියත අනුග්‍රාහකින් සමග එක්ව කටයුතු කළත් පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමග මෙවර තරගාවලිය සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සීමා සහිතව පවත්වන්නට කටයුතු කළා. ශ්‍රී ලංකික රුවැත්තියන්ට සිය දක්ෂතා අනුව රට මෙන්ම ජාත්‍යන්තරයේ ජය ගැනීමට මහඟු තෝතැන්නක් වූ සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2021 කිරුළු පැලඳීමේ මහෝත්සවය ඊයේ දින සංවිධානය කර තිබුණා ඒ කොළඹ හිල්ටන් හෝටලේදී. Voice of Asia මාධ්‍යාලයේ ගරු සභාපති ප්‍රශාන්ත කාර්යපරම මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පසුගිය මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගවලදී ජයග්‍රහණය ලැබූ ජයග්‍රහිකාවන් ඇතුළු නළු නිලියන් අනුග්‍රහක බවතුන් සම්භාවනීය මුත්තන් ඇතුළු සීමා සහිත පිරිසක් මෙවර කිරුළු පැලඳීමේ උත්සවයට එක්ව සිටියා. මෙවර සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2021 තරගයේ ජයග්‍රහිකාව බවට පත්වන්නට වාසනාව උදා කරගත්තේ ෂාඩේ ග්‍රීන්වුඩ් තරගකාරියයි. ජයග්‍රහිකාවට හිමි කිරුළ පැලඳවීම 2019 වසරේ සියත මිස් වර්ල්ඩ් තරගයේ ජයග්‍රහණය හිමි කරගත් දෙව්මි තත්සරණී විසින් සිදු කළා. මල් කලඹ ප්‍රදානය කිරීම වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපරම මහතා විසින් සිදු කරනු ලැබුවා. සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2021 තරගයේ කිරුළු පැලඳි ෂාඩේ ග්‍රීන්වුඩ් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයේ මිස් ටැලන්ට් මිනි පැජන්ටි ඉදිරිපත් කිරීමට සූදානම් වන ගීතය එම මොහොතේදී වේදිකාවේ ඉදිරිපත් කිරීම සුවිශේෂී අවස්ථාවක් වුණා. This is a man's world now, but it wouldn't mean nothing, nothing. A woman or a girl, it wouldn't be nothing without a woman or a girl. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ තුර ජයග්‍රහණ රැසක් අවසි මොහොතක එම ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණය කරමින් ලෝක කිරුළ මව්බිමට දිනා දීමට ෂාඩේ ග්‍රීන්වුඩ් ඔබට සියත අපගේ උණුසුම් සුබපැතුම්. විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස අද පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්ුණා. එහිදී පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට වාචික පිළිතුර අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු නියමු කළ ප්‍රශ්න 50ක් සඳහා පිළිතුරු ලබා දීම සිදු වුණා. යුග දානවී ගිවිසුම පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න. ඒ ගිවිසුම පරීක්ෂා කරලා අපි කැමති ඊට පස්සේ ස්ථාවරයක් අරගන්න. Honorable Minister answered the 272 question. උත්තරයක් දුන්නා. It's incomplete answer. කැබිනට් මණ්ඩලයේ සභාවට කියනවා මේ කැබිනට් එකට ඉදිරිපත් කරුවේ නැහැ කියලා. නැහැ කියන්න එපා ප්‍රසිද්ධිය කිව්වා please. යම් කිසි ගිවිසුමක් ඉල්ලා සිටිනවා නම් ඒ ගිවිසුම අමාත්‍යවරයා එදා ප්‍රකාශ කළා සභාවට ඉදිරිපත් කරනවා කියලා.
මේක මේ සරල ගිවිසුමක් නෙමෙයි මේ රට විනාශ වෙන ගිවිසුමක් එතුමා කතානායක නේ එතුමාට අමතකලා එතුමා සභානායක කතානායක එතුමා වගේ පොයින්ට් ඔෆ් ඕඩර් එකද නැද්ද මේ පොයින්ට් ඔෆ් ඕඩර් එක නෑ නේද මේ උඹලාට වෙන ඔව් කියන්නේ අඬුවේ හවුල්කාර පක්ෂයක් ගැන කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්තුමා උදල් අමාත්‍යාංශයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ ගිවිසුම ඉල්ලුවා දෙන්න බෑ කියලා තියෙනවා අපි සභාවට පිළිතුරු දෙන්නේ පුද්ගලයන්ට නෙමෙයි ඔක දැන් අයවැය විවාදේ දෙවනි කියවීම තියෙනවා මේක එනවා ඉතින් අපිට මොහක් හරි ප්‍රකාශ කරන්න නම් කරුණාකරලා මේක අපිට දෙන්න මොකද කැබිනට් මණ්ඩලයට ගිය එකක් නම් ලබලා දෙන්න අපි අපේ ස්ථාවරයේ මේක සභානායකතුමා එකඟ වුණා නේ ඒක අවශ්‍ය ලේකවිල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඉසර හිටපු කැබිනට් ඇමතිතුමා නම් සිංහෙක් වගේ නැගිටලා අපේ අධ්‍යාපනයේ ප්‍රශ්නවලට උත්තර දුන්නා කනගාටුව බොරුළුගොඩ සිංහයාගේ පුතා සිංහ පැටියෙක් විදියටවත් මේකේ හැසිරෙන්නේ නැති එක පූස් පැටියෙක් වගේ වගකීමෙන් තමන්ගේ වචන ප්‍රකාශ කරන්න වාදයක් ඕන නම් වාදයට එන්න ඔයලගේ ගුරුන්නාන්සලත් එක්කත් අපි වාද කරා ඒක නිසා වාදයක් ඕන නැහැ මම හිතන්නේ ජාතික පාසල් සම්බන්ධව කැබිනට් ඇමතිවරයාගේ විෂයන් හැටියට තමයි දැන් තියෙන්නේ නමුත් ඔබතුමා තමයි උත්තර දෙන්නේ ඉතින් ඔබතුමා ලොකු වැඩක් කරනවා මම හිතන්නේ ජනාධිපතිතුමා මීට වඩා ඔබතුමාට සලකන්න ඕනේ කියලා අපි හිතනවා උපකාරක පන්ති පවත්වන ගුරුරුන්ගේ විශාල ඉල්ලීමක් තිබෙනවා අඩුම ගාන හතරෙන් එකක්වත් පවත්වන්න ඉඩ දෙන්න කියන්නේ ඉහළ පන්තිවල සිසුන් සඳහා අවසර දීමට බොහෝ දුරට ඉඩ තියෙනවා ඊළඟ සතිය දෙක තුලදී සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව පෑලියගොඩ සිට මීගමු කලපුව දක්වා ඇති මුහුදුබඩ තීරයේ තියෙන ඉඩම් ආගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන එය සංරක්ෂණය කරන්න කටයුතු කරනවා කියලා. ඔය ගැසට් එක අනුව මගේ ගෙදරත් ඒ නාගරික සංවර්ධන අධිකාරියට යනවා. කිසිම අවස්ථාවක අපේ අරමුණක් නැහැ මේ පවරා ගන්නා ඉඩම් වෙනත් සමාගමකට ලබා දෙන්නට හෝ සංවර්ධන කටයුතු වලට පාවිච්චි කරන්න. දැනට ජීවත් වෙන ජනාවාස කිසිවක ඉන්න ජනතාව එතන ඉවත් කරන්න අපේ බලාපොරොත්තුව නැහැ. ඒ ජනාවාස නැති කොටස පමණයි ජාතික වනාරක්ෂිතයක් වශයෙන් නම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගාපු ගැසට් එක අපි ඉල්ලා අයින් කරගෙන වනේ ආරක්ෂා කරන්න ඕන නම් ඒ ප්‍රමාණය විතරක් ගැසට් ගාලා කරන්න කියලා ඉතාමත් කරුණාවෙන් මම ඉල්ලන මගේ පවුලේ ජීවත් වෙන සියලුම ඉදන්ටික යනවා මේකෙන්. 2016 ඉඳලා 2021 වෙනකම් දීවර සංස්ථාවේ සේවකයන්ගේ කෝටි 52ක් තියෙන අර්ථසාධකර මුදල ගෙවන්. අද වෙනතුරු ඒ ගිණුම් වලට වැටිලා නැහැ. මේ මුදල් මොකද වුනේ? පාලන අධිකාරිය විසින් ගත්ත වැරදි තීන්දුවක් නිසා තැම්පත් කළ තිබුණ නැහැ. මේ වෙනට ඒක දැන් පරීක්ෂණත් පවත්වනවා. අපි 2019 නොවැම්බර් මාසේ ඉඳලා ඒ අර්ථසාධක අරමුදල් වලට හිමිය යුතු මුදල් දැන් තැම්පත් කරමින් පවතිනවා. පරිභෝගිකයා සතසෙට ගියාම සීනි ගන්න කියලා තව බාණ්ඩ පහක් මිලදී ගන්නලු. අලපෑම් කරන්න බෑනේ බාණ්ඩ පහක් ගන්න කියලා. එහෙම ගන්න නැහැ කිව්වම නැගිව්වමත් ආයිත් අහනවා. දැන් මොකක් හරි ඔළුවේ අමාරුවක් තියෙනවනේ මට පුළුවන් දෙයකට බේත් කරන්න. මෙවර T20 2020 තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන්ට ලබා දීපු සහයෝගය පිළිබඳ ඔබතුමා ඇත්තටම සතුටුපත් වෙනවද ප්‍රමාණාත්මකද කියලා දැනගන්න කැමතියි. අපි පෞද්ගලික ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට මම සතුටු වෙනවා. ඒ ගත්ත තීන්දුව තීරණවල නවක ක්‍රීඩකයෝ පිරිසක් බිහි වෙලා තියෙනවා. යා යුතු මඟ බොහොමයක් තියෙනවා. කළ යුතු දේවල් බොහොමයක් තියෙනවා. ඉදිරි කාල සීමාව තුල ගත යුතු තීන්දුව තීරණ ගන්නවා. ඒ ගත්තට පස්සේව හංගලා ගන්නේ නැහැ. මාධ්‍යත් පාර්ලිමේන්තුවත් මම දැනුවත් කරනවා. දැක්ක සමහර අවස්ථාවේදී පන්දු යවන්න හොඳයි නමුත් පිටිකරුවන්ට පන්දු යවීම සඳහා යොදවා ගැනීමදී තිබුණ දුර්වලතා. මන්ත්‍රීතුමනි ඔබතුමා මීට මාස 6කට කලින් මට කිව්වේ පුළුවන් නම් සෙකන්ඩ් රවුන්ඩ් සිලෙක්ට් වෙලා පෙන්වන්න කියලා. අපිට එළියේ ඉඳන් කටෙන් බෝල ගහන්න පුළුවන්. බෑ පිට්ටනියට ගියාම ගත යුතු තීන්දුව තීරණ ගන්න ඒ වෙලාව බලලා. ඉතින් මම විශ්වාස කරනවා මගේ ජාතික කණ්ඩායමේ නායකයා ඒ වෙලාවට සරිලන තීන්දුව ගත්තා. හැබැයි ඉතින් හියුමන් එරර්ස් කියන දේවල් ක්‍රීඩාවේ ජය පරාජය කියන දේවල් අපි තේරුම් ගත යුතුයි. මගේ මේසුවේ ලියුමක් තියෙනවා ශරීර ආරක්ෂාවට ලක් කිරීම කට්ටිය ඇතුළට එනකොට මින් ඉදිරියට ක්‍රියාත්මක කරනවා කියලා. කපාට මෙහෙම දෙයක් ගේන්න ලොකක් හරි තර්ජනයක් තියෙනවා ආරක්ෂාවට බුද්ධි තොරතුරක් හරි කවුරු හරි බෝම්බයක් ගේනවා පිස්තෝලයක් ගේනවා මොනවා හරි කියලා. ඒක ඒ තොරතුරක් තියෙනවා හංගගෙන මේක විතරක් කරලා හරියන්නේ නැහැ. ආරක්ෂාව සඳහා කතානායකතුමා ගැන තියෙන තීරණය මම කතානායකතුමාගේ අවධානයට අදම්පත් කරනවා. අද වෙනකොට අපේ පාසල් සියල්ලම ආරම්භ කරලා තියෙනවා. දරුවන්ගේ සනීප ආරක්ෂාව සම්බන්ධව සබන් කැටයක්වත් ටැප් එකක්වත් කිසිම දෙයක් නැතුව ඉස්කෝලේ පවත්වන සෑම පාසලකටම පෙටි කෑෂ් එකක් දීලා තියෙනවා. ආවම රුපියල් 10000ක පාසල්වල සැනිටයිසර් සබන් කෑලි ටික ඒ ටික ගන්න විදුහල්පතිවරයාට රජයක් හැටියට අපිට කරන්න පුළුවන් සෑම දෙයක්ම මේ වෙනකොට කරලා අවසන්. දැන් තුන්වෙනි මාත්‍රාවත් ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නය තමයි ජනතාවගේ පැත්තෙන් තියෙන හැසිරීම සහ ක්‍රියාකලාපය. අවුරුදු ගණනාවක් මේ පොල්ගස් වලට අවුරුදු 25ක් 30ක් පොහොර දාපු පොල්ගස්. ඒතකොට අනිවාර්යයෙන්ම මෙයයි පළදාව ලබා ගන්න නම් ඒකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ටික දෙන්න ඕනේ. තේ වලට රසායනික පොහොර දෙන්න කැමතියි කියලා. පොල් සම්බන්ධිනුත් මෙහෙම තීන්දුවක් අරන් තියනවාද එහෙම නැත්නම් ගන්නවද? MOP ටික පොල් වගාකරුවන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. කුරිය අවශ්‍යතාවය සපුරා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. තේ වගාවට ඇමෝනියම් සල්ෆේට් ගේන්න දෙනවා වගේම ඒ ඇමෝනියම් සල්ෆේට් පොල් වගාවට ගෙනල්ලා දෙන්න බලාපොරොත්තු වෙනවා ගරු මන්ත්‍රීතුමා. දේශපාලඥයින් දේශපාලුවන් ලෙස විග්‍රහ කරන යුගයකට රට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි ජනබල වේගය කිසි විටකත් වන්දිපට්ට දේශපාලනය ක්‍රියාත්මක නොකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සමගි තරුණ බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේදී රැස් වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. දශක ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වූ මේ පහත් මජර දේශපාලන සංස්කෘතිය තුළ තාරුණ්‍ය දේශපාලනේ නැත්. ඇත්ත වශයෙන්ම අද තාරුණ්‍ය දේශපාලනය ගැන නෙවෙයි කතා කරන්නේ දේශපාලුව ගැන. දේශපාලකකින් දේශපාලුවන් හැටියට විග්‍රහ කරන යුගයකයි අද අපි සිටින්නේ. තරුණ පරපුර මේ මොහොතේ බලාපොරොත්තු වෙනවා බොරු නොකියන, වංචා නොකරන, රට සුරකින, රටේ සමගිය සමාදානීය සමෘද්ධිය සෞභාග්‍ය මහ පොළොවේ යථාර්ථය බවට පත් කරන වන්දිබට්ට දේශපාලනයෙන් තොර ගමනක්. දේශපාලකකින් ළඟ තාරුණ්‍ය වැඳ වැටුණු යුගය, යටත් වුණු යුගය අපි නතර කරගමු. තාරුණ්‍යයට නව වැඩපිළිවෙලක් තුලින් අපි අදහස් කරනවා මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න කමනක් නෙවෙයි. අපි කියනවා තරුණ පරපුරට මේ රටේ වර්තමානයත් බාර ගන්න. අල්ලස් කොමිසම මගින් පසුගිය කාලය තුල ඉල්ලා අස්කරගත් නඩු පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද අල්ලස් කොමිසම වෙත පැමිණියා. එක රටක් නීති 60ක් මේ හොඳම උදාහරණයක් තමයි මේ අල්ලස් කොමිසම කටයුතු කරන ආකාරය. නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය. රාජපක්ෂ ආණ්ඩුවට හිතවත් අයට එක නීතියක්, අනිත් අහිංසක ජනතාවට තව නීතියක්. පෞගිය කාලේ අපි මේ කොමිසම ස්වාධීන කොමිසමක් හැටියට වැඩ කරන්න පුළුවන් අවකාශයේ වටපිටාව බලතල 19 වෙනි සංශෝධනය හරහා අපි අල්ලස් කොමිසමට ලබා දුන්නා. නමුත් මේ ආණ්ඩුව ඇවිල්ලා 20 වෙනි සංශෝධනය හරහා නැවත වතාවක් මේ අල්ලස් කොමිසමට තිබුණු ඒ ස්වාධීනත්වය නැති කරලා ජනාධිපතිතුමාගේ බලතල යටතට අද ඒක පත් කරලා තිබෙනවා. එහෙනම් අද අල්ලස් කොමිසමේ හැසිරීම පිළිබඳව ලොකු ගැටලුවක් අද මේ රට තුල මතුවලා තිබෙනවා. අද මේ දක්වා නඩු 45ක් ඉල්ලාස් කරගෙන තියෙනවා. අපි අද මන්ත්‍රීවරු හැටියට සමගි ජනබල වේගයේ ඉල්ලන්නේ මේ ඉල්ලාස් කළ තියෙන නඩු මොනවද ඒ තොරතුරු අපිට තොරතුරු ලබා ගැනීම පනතයට අපිට ලබා දෙන්න. මොකද මේවා තාක්ෂණ දෝෂ තියෙනවා නම් මේ වෙනකොට අල්ලස් සහ දූෂණ කොමිසම මේ ඉල්ලාස් කළත් නඩු නැවත පවරීමට අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. මේ රටේ ඉන්න ජනාධිපතිවරයා දබර ඇඟිල්ල අරගෙන මිනිසුන්ට තර කරලා ගොවියගේ බෙල්ලෙන් අල්ලලා මට කරන්න පුළුවන් කුවා. අල්ලපිය බෙල්ල නෙමෙයි අපේ නැට්ට. මේ රට විනාශ කළා නැවත වතාවක් මේ රටේ බුද්ධිගලණයකට ඉඩ සැලසුවේ සජිත් ප්‍රේමදාස මැතිතුමාලා ප්‍රමුඛ විපක්ෂය. මිනිසුන්ට සෞභාගයක්වත් නැතුව පැදුරෙනුත් බිමට දාපු තත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. නූල කැඩිච්ච සරුංගලේ වගේ බඩු මිල අහස උසට යනවා. ඩොලර් නැතුව රට නන්නත්තර වෙලා තියෙනවා. සමහර විට ආණ්ඩුවකට සිදුවනවා අකමැත්තෙන් ජනප්‍රිය නොවන තීරණ ගැනීමට. එවන් අවස්ථාවලදී සාමූහික වගකීම කියන මූලික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනවා. මට කරන්න පුළුවන් පුළුවන් කිය geki ඉන්නතුව කරලා පෙන්වන්නකෝ. රටේ මිනිස්සු බලාපොරොත්තු වුණා මේ රටේ වෙනසක්, සිස්ටම් චේන්ජ් එකක් කරන්න පුළුවන් කියලා වට මොනවද කළේ? අපේ රටේ ජනතාවගේ පොදු ඕනෑකම් ඉෂ්ට කිරීම සඳහා සෑම කැපවීමක්ම ආර්ථිකය හරහා ගමන් කරවීමට ඔබට බැඳී සිටිනවා. ඩොලර් හොයා ගැනීම සඳහා රටේ තියෙන සම්පත් විකුණලා ඒ ඩොලර් වලින් තමයි බලාපොරොත්තු වෙන්නේ රට නඩත්තු කරන්න. දැන් ඒක දිගටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ සකලවිධ දෝෂවලට අද ආණ්ඩුවේ පොදු උත්තරය තමයි කොරෝනා ව්‍යසනය නිසා කියලා. ඒක අමූලික පට්ටපල් ගල් පැලෙන බොරුවක්. සිරිල් ගාමිණී ප්‍රනාන්දු ප්‍රියතුමා මේ මොහොතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා මාර්ගයෙන් ශිෂ්ටාධිකරණයට අද දැනුම් දුන්නා. විජිත් මලල්ගොඩ LTB දෙහිදෙනිය සහ ප්‍රීති පත්මන් සූරසේන මහත්තුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම අද සලකා බැලුණා. මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දෙමින් සඳහන් කළේ මෙම අවස්ථාවේදී සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බවයි. විමර්ශන කටයුතු නිමාවීමෙන් පසුව නීතිපති උපදෙස් මත ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. මෙහිදී සිරිල් ගාමිණී පියතුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච රියන්සි අරසකුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ සුදුසු වේලාවක විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට තම සේවාදායකයා සූදානම් බවයි.
මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාට දන්වා සිටියේ ප්‍රමාණවත් කාලයක් ලබා දී පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසයි. අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා අප්‍රේල් මාස 4 වනදා කැඳවීමට නියම කළා. මේ අතර සිරිල් ගාමිණී පියතුමන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම අධිකරණයේදී සලකා බැලන අවස්ථාවේදී පියතුමන්ලා ඇතුළු තවත් පිරිසක් අද අලුත් කඩේ උපරිම අධිකරණයේ ඉදිරිපිට ප්‍රදේශයේ විරෝධතාවයක නිරත වුණා. ඒ සිරිල් ගාමිණී පියතුමන්ට සහාය දක්වමින් දවසේ අපි දකින්න ආරක්ෂාව තහවුරු කරන්නට කියලා හඬ නගලා කියන පියතුමාව දඩයම් කරන්නට සූදානම් වන ආකාරයක්. ඉතින් ඒක නිසා කරුණා කරලා මේ රජයට අපි කියනවා ගරු පියතුමන්ලාබ ගරු සංඝයා වහන්සේලාබ දඩයම් කිරීම ඒ අයට අභූත චෝදනා නගන එක නවත්තන්නට ඕනේ. සිරිල් ගාමිණී පියතුමාව මේ වෙනකොට ඉතාමත්ම අවාසනාවන්ත ලෙස අයුක්ති සහගත ලෙස දඩයම් කිරීමට ගන්න නීච උත්සාහය මේ ආණ්ඩුවේ අපි පැහැදිලිව මහා සංඝරත්නය හැටියට පිලිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා. තිරිල් ගාමිණී පියතුමා කර ප්‍රකාශය නිසා බුද්ධි ප්‍රධානියට සුරේසලිස් මහත්තයට මරණ තර්ජනයක් ලුබයයිලු ජීවත් වෙන. දෙයහඳුනේ මේ රටේ බුද්ධියන්සට මෙච්චර බය නම් අපි ජීවත් වෙන්නේ කොහොමද? තුවාලේ තියන අයට තමයි රිදෙන්නේ. ඒ රිදෙනකොට තමයි යුක්ති ඉල්ලන මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ. චෝදනාව කරන කෙනාව චූදිතය කරන්න එපා. වින්දිතයව චූදිතයව කරන්න එපා කියන ඉල්ලීම කරන්න තමයි අපි මෙතනට එකතු වෙන්නේ. මරණීය දණ්ඩණයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකු ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම් විභාගය අද අභියාචනාදීකරණයේ හමුවේ ආරම්භ වුණා. නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුලේ ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා. මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් සිය දේශන ඉදිරිපත් කිරීම ආරම්භ කළා. අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන 25 වනදා තෙක්කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දුව කළා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ සමයේ කහවත්ත පැවති එවක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට පහර දී පුද්ගලයෙකු මරා දමා තවත් දෙනෙකු තුවාල කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සබරගම් පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව රත්නපුර මහාධිකරණයේ හමුවේ නඩු පවරා තිබුණා. මෙම නඩුව විභාග කළ රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් අදාළ චෝදනාවලට වරදකරු කරමින් ඉකුත් 2020 වසරේ ජූලි මාස 31 වනදා විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය නියම කළා. තමන්ට මරණීය දණ්ඩනය නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙන අභියාචනාධිකරණයේ හමුවේ මෙම අභියාචනා ගොනු කර තිබෙනවා. අනුරාධපුර සඳහිරු සෑයේ චූඩා මාණික්කයේ තැන්පත් කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැදේයි. ඓතිහාසික අනුරාධපුර පුණ්‍යභූමියේ ස්ථාපිත කෙරුණු සඳහිරු සෑරදුන්ගේ චූඩා මාණික්ක පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවය අද පෙරවරු 9:45ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා. ඒ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සෙත් පිරිත් සජ්ජායනා මැදේ මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදා නිලධාරීන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පූජ්‍ය මාදුළුවාවේ සෝපිත හිමියන්ගේ 6 වන ගුණානුස්මරණය අදට යෙදී තිබෙනවා. කෘතහස්ත යතිවරයෙකු වූ පූජ්‍ය මාදුළුවාවේ සෝබිත හිමියන්ගේ 6 වන ගුණානුස්මරණය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් පාර්ලිමේන්තු වාසල පිහිටි උන්වහන්සේගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද සිදු කෙරුණා. මෙම අවස්ථාවට අතිපූජ්‍ය ඉත්තපානේ දමාලංකාර හිමියන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සභාපති කරෝ ජයසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සමාජයක් ඇතිකරන්න එදා උන්වහන්සේ මුල් වෙලා ක්‍රියා කළා. මට මතකයි උන්වහන්සේට තිබිච්ච අපහාස බුදුම විදිය අපහාස කළා. මට මතකයි සමාජ අවස්ථාවල අසනීප වෙලා ඉන්න අවස්ථාවේදී උන්වහන්සේ ගම්වල ගිය සති ගණන් ගිහිල්ලා එන. ඉතින් ඒ නිසා අපි දා පුළුවන් වුණා සෝබිත හිමින් පාරන් මහන්සියගේ නායකත්වය ලැබුණ නැත්නම් එදා ඇති වෙච්ච වෙනස කිසිම විදියක සිද්ධ වෙන්නේ නැහැ.
එත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.